අයිබෝවන් හරිද හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල දිවයිනේ සියලුම පාසල් සහ බස්නාහිර පළාතේ ශ්‍රේණි 3ක් සඳහා අද දින පාසල් විවෘත වෙයි පාසල් පැවැත්වීම සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ දීවරින් හරහා නව කොවිඩ් ප්‍රභේදයක් ලංකාවට ඇතුළු වීමේ අවධානමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අංගවයි ග්‍රෑන්ඩ් පාස් පැල්පත් නිවාස ෆේලියක හදිසි ගින්නක් නිවාස 50ක් මුළුමනින්ම විනාශ වෙයි විපතට පත්වුවන් බැලීමට විපක්ෂ නායකවරයා පැමිණෙයි සමගි ජනබලවේගයේ පළමු සංවත්සරික උත්සවය අද කොළඹ හයිඩ් පාර්ක්යේදී මේ ආණ්ඩුව බකල් ගගහා යන්නේ තව අවුරුදු 1මාරයි ලක්ෂ්මන් කිරියල්ල කියයි ආණ්ඩුවේ ෂොකට් සෝබර් ගිහිල්ලා ෂොක් එක ඇබ්සෝබ් කරන්න විදිහක් නැහැ ඇමති උදේ ගම්මන් පිල කියයි සියලු දෙනාම වචන භාවිතයේදී ප්‍රවේශම් විය යුතුයි චන්දිම පවසයි දැන් දේශීය පුවත් කොවිඩ් වෛරස් ව්‍යාප්තිය සමග වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 හා 13 වන ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අද ආරම්භ කෙරුණා මේ අතර දිවයිනේ අනිකුත් පළාත්වල සීලම ශ්‍රේණි සඳහාද පාසල් ව්‍යුක්ත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ බස්නාහිර පළාතේ හැර සිසු සීරු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු පසුකී ජනවාරි මාස 11 වනදා ආරම්භ කිරීමෙන් පසු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙබරවාරි මාස 25 වන දින සිට නැවත නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. එය අනුව අද දින සිට බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 හා 13 වන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කෙරෙනු අතර සිසු පළාත්වල සීලු ශ්‍රේණි සඳහාද අද දින පාසල් විවෘත කෙරුණා. ඒ සීලු නිරෝධායන නීති රීතීන්ට හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. සෞඛ්‍ය නීති රීති වලට අනුකූලවම පාසලේ දරුවන්ට ඉගෙනුම් කටයුතු කරන්න අවශ්‍ය සියලුම සම්පාදනයන් පාසල විසින් සිදු කරලා තියෙනවා. අපි පැහැදිලිවම ඉල්ලීමක් කරන්නේ අද පාසල් පටන් ගත්තත් බස්නාහිර පළාතේ 5, 11, 13 සෙසු ළමයින්වත් යම්කිසි විදියක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ඇතුව කැඳවිය යුතුව තිබුණා. මොකද අපි කියන්නේ සාමාන්‍යයෙන් එක පන්තියක් අඩු ගානේ කොටස් තුනකට කඩලා විශේෂයෙන් අපි දන්නවා 15 වෙනිදා පාසල් නැවතවන්නේ අප්‍රේල් මාසේ 9 සති 3යි තියෙන්නේ. මේ සති 3ට පන්ති කොටස් කරලා ළමයි ගෙන්වලා විෂයමාලාවේ ඉගැන්වීමට වඩා වැඩි වැදගත්කමක් දීලා ළමයින්ගේ මානසික ආතතිය දුරු කරන්න යම් වැඩපිළිවෙලක් පාසල් පද්ධතියේ බස්නාහිර පළාතේ සකස් කළ යුතුව තිබුණා. දැනුත් ප්‍රමාද නැහැ. වසරකට වැඩි කාලයක් ළමයි ගෙදර ඉන්න නිසා මේකට නිශ්චිත වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. කොළඹ ග්‍රෑන්ඩ් පාස් කජීමාවත්ත ප්‍රදේශයේ අද අලුයම ඇති ඌගින්නකින් නිවාස රැසක් ගිනිගෙන තිබෙනවා. මේ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එම ස්ථානයට පැමිණියා.
පාස් කජීමා වත්තේ ඇති වූ ගින්නකින් නිවාස රසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. අද අලුයම 2:40ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් එම ප්‍රදේශයේ ඉදිකර තිබූ తాවකාලික නිවාස 50කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. गेवल देखिए ना खाओ रुक लो ना मम्मी निजागे ने तो बेशी टेक पोरोल रामिया वे लिए टक बेशी टेक पोरोल रामिया वे लिए टक आते एक बाटुवा कट आई दी तो उसी टक करते ने आपको मेला मेला ने एक इतना सेम हम नहीं 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 ला बेपिली बंधव सोया बलीम सदा विपक्ष नायक सजित प्रेमदास महता एम स्थानीय निरीक्षण क्रीमट अद पेमनिया अबे आपदा सामना करने के लिए सर नहीं सर उधर तो मैं को लो इधर जाने में आना मत रखिएगा मोबाइल उदाऊला इता केटिकालाक तुल देशपालन क्षेत्रे वेगवत् गमनकट अवतीर्ण वू समकी जनबलवेगे अद सिय पलमु सांवत्सरिक उत्सवय समरनु लबनवा जातिवादय आगमवादय पौलवादय परदा अपि सर्वम समकीव एकव दिनमु වසරක වැනි කෙටි කාලයක් තුළ මෙරට දේශපාලන ශිෂ්‍යය තුළ සුවිශේෂී සලකුණක් ලැබීමට සමගි ජනබලවේගය සමත් වුණා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තනතුරු බෙදියාමේ අසමතුලිතභාවය සහ පක්ෂ අභ්‍යන්තරයේ හටගත් ගැටුම් වල අවසන් ප්‍රතිඵලය ලෙස පක්ෂයේ දෙදරා යමින් සමගි ජනබලවේගය මෙරට තුළ බිහිවනවා. විශ්වවසරේ පෙබරවාරි මාස 10 වෙනිදා බිහිවන සමගි ජනබලවේගයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් එහි මහලේකම් ධුරය රංජිත් මදුම් බණ්ඩාර මහතාටත් හිමිවනවා 2020 වසරේ මාර්තු මාස 10 වෙනිදා සමගි ජනබලවේගය සිය පක්ෂීය සලකුණ ලෙස දුරකථනයේ සලකුණ එළිදක්වන අතර 2020 වසරේ මාර්තු 19 වෙනිදා සමගි ජනබලවේගය පළමු වරට මැතිවරණයක් සඳහා එනම් මහා මැතිවරණය සඳහා නාම යෝජනා බහර දුන්නා අගෝස්තු මාස 5 වෙනිදා පැවති මහා මැතිවරණයෙන් මෙරට විප්ලවීය දේශපාලන වෙනසක් නිර්මාණය කළ තවත් නව බලවේගයක් බවට පත්වමින් සමගි ජනබලවේගය මෙරට ප්‍රධාන විපක්ෂය බවට පත්වන්නේ මන්ත්‍රී ධුර ආසන 54ක් දිනා ගනිමින් ඒ මෙරට ඉපැරණිම දේශපාලන පක්ෂය වන මීට පෙර තමන් නියෝජනය කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂයට කිසිදු මන්ත්‍රී ධුරයක් ලබා නොදෙමින් මෙරට දේශපාලන ශිෂ්‍යය තුල දෙවැනි බලවේගය බවට පත්වන සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ ප්‍රබල විපක්ෂයක් ලෙස හඬක් නැගීමට සමත් වනවා සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස තේරී පත්වෙද්දී පාර්ලිමේන්තුව තුල සිය මන්ත්‍රීවරුන් 54 දෙනා සමග ප්‍රබල භූමිකාවක් නිර්මාණය කිරීම සමගි ජනබලවේගයේ සමත්ව සිටිනවා වර්තමානයේ තුල සෞඛ්‍ය ආර්ථික සහ සමාජීය ගැටලු රසක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුල අද සමගි ජනබලවේගය අභියෝග ජයගමු එකට එක්වමු මැයින් කොළඹ හයිට් පිටියේදී සිය පළමු සංවත්සර උත්සවය සම
නුලබනවා ඒ පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගයේ හා එක්ව සිටින සෙසු දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් වෘත්තීය සමිතී ඇතුළු විවිධ පාර්ශවයන් රැසකගේ සහභාගීත්වයෙන් මේ අද පැවැත්වෙන පළමු සංවත්සරික උත්සව පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අභිමානවත් ලෙස අපි අපේ පළවෙනි සංවත්සරය සමගි ජනබලවේගයේ පළවෙනි සංවත්සරය හයිපාප් පිටියේදී දහවල් 2:30ට ඉඳන් ආරම්භ කරලා සිරු කඩේ සූදානම් කරලා ඉනවා සිරු ආරක්ෂක රෙගුලාසියට අනුකූලව ඉදිරිස්තභාවයේ රකිමින් අභිමානවත් ආයුරේ අපි අලුත් සංකල්පයක් සමාජගත කිරීමට එකට සිටගමු කියන තේමාවය සමගි ජනබලවේගය අපේ පළවෙනි සංවත්සරයේ පාත බලන්න අපි සූදානම් වෙනවා සමගි වනිතා බලවේගය දැන් හැදලා තියෙනවා යෝන් බලවේගය හැදලා තියෙනවා වෘත්තීය සමිති බලවේගය හැදලා තියෙනවා ඒ වගේ හැම ශේෂ්ත්‍රයකම තාවකාලික කාලයකදී අර්බුද රාශියක් එක්ක අපිට ඒ මේ බලවේගය ලංකාවේ දැවැන්තම බලවේගය වෙන්නට හැකියාව ලැබලා තියෙනවා මේක බොහොම සත්භාවයෙන් දේශපාලන වශයෙන් අලුත් ගමනක ආරම්භයක් ගෑමට අපි නිර්මාණය කරමු බලවේගයක් සමගි ජන බලවේගය බහුදින දීවර යාත්‍රා හරහා මෙරට පැමිණෙන දීවරයන්ගෙන් නව කොවිඩ් ප්‍රභේද ලංකාවට ඇතුළු වීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ තුල පිහිටි ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ පිරිස අතරින් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ ඇඟලුම් කම්මල තුල සේවය කළ පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ඇඟලුම් කම්මල තුල සේවකීන් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු සිසු ආසාදිත පුද්ගලින් පිළිබඳව තහවුරු වූ බවයි. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝට් දමිළ මහවිද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ සිසුවෙකු COVID-19 වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු සෞඛ්‍ය උපදෙස් අනුව පස්වන ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු එළමෙන 22 වනදා දක්වා ආරම්භ නොකරන බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් ශ්‍රීධරන් මහතා පවසනවා. මඩකලපුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකු කොවිඩ් වෛරසය ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් පොලිස් නිලධාරීන් 18 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එහිදී ඉන් කිසිවෙකුත් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවටයි තහවුරු වී ඇත්තේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 527 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේදී වාර්තා වූ තවත් කොවිඩ් මරණයක්ද සමගයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 307 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වූ අතර ඉන් ආසාදිතින් 25 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉතිරි ආසාදිතින් 282 දෙනාකින් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 50ක්. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 49ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 47ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 136 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. තවදුරටත් විශේෂයෙන්ම දීවර කර්මාන්තයේ යෙදෙන බහුදිර යාත්‍රා සහ අනිකුත් යාත්‍රාවල පැමිණෙන පුද්ගලයින් අපි නිසියාකාරව නිරෝධායන ක්‍රමවේදයකට හෝ පරීක්ෂණ ක්‍රමවේදයකට භාජනය කරන බවක් පේන්නේ නැහැ. විශේෂයෙන්ම ඔවුන් අන්තර්ජාතික මුහුදේදී සහ අනිකුත් ප්‍රදේශවලදී විදේශිකයින් සමග නොයෙකුත් නීත්‍යානුකූල නොවන ගනුදෙනුවල නිරත වෙනවා කියලා අපිට ඉතාම පැහැදිලි ඔවුන් නීති විරෝධී ද්‍රව්‍ය රට තුළට ගෙන එම් වැනි ජාවාරම්වලත් ඇතැම් අය නිරත වෙනවා. මේ නිසා මේ ක්‍රියාවලිත් එක්ක අපිට සිද්ධ වෙනවා බොහෝ වෙලාවට ලෝකයේ අනිත් රටවල් වල පැතිර යන නොයෙකුත් වර්ගයේ අවදානම් ප්‍රභේද COVID-19 පැතිරවිය හැකි ලංකා තුළට ඇතිරිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා තවදුරටත් මෙවැනි කටයුතු වල නිරත වන බහුදින යාත්‍රා වල සේවයේ නියුතු අයවලුන් සහ අනිකුත් දීවර කර්මාන්තයේ නිරත වන අයවලුන් සහ ඒ වගේම මුහුදාශ්‍රිතව නොයෙකුත් කර්මාන්ත වල නිරත වෙන අවදානම් අයවලුන් නිරන්තර පරීක්ෂාවලට ලක් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා පැහැදිලිවම පේන්න තියෙනවා. මේ අතර COVID-19 පැතිරීම මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත එන්නත්කරන වැඩසටහන යටතේ එන්නත්කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 773,011ක්.
එසේම කොළඹ නගර සභාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා COVID-19 එන්නත ලබා ගැනීම සඳහා පහසු වේලාවක් ස්වයංක්‍රීයව නොමිලේ වෙන් කරවා ගැනීමට කොළඹ මහනගර සභාව විසින් පහසුකම් සලසා තිබෙනවා. ඒ සඳහා කොළඹ මහනගර සභාව වෙබ් අඩවියෙන් හෝ e-channeling.com වෙබ් අඩවියෙන් හෝ e-channeling ජංගම යෙදවුම මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන් කරවා ගත යුතු අතර මේ වෙනුවෙන් කිසිදු අතරමැදියෙකු අවශ්‍ය නොවන බවයි කොළඹ මහනගර සභාව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. රට වැසීමකින් තොරව කොරෝනා රැල්ලට මුහුණ දීමට වත්මන් රජයේ සූදානම් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ හංවැල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් වත්මන් ජනාධිපතිවරයාට රට සංවර්ධනය කිරීමට අවශ්‍යතාවය තිබුණද ඒ සඳහා මෙරට පවතින ගැටලු පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ මහනුවර පැවති ජන හමුවකදී ආණ්ඩුව දුන්න එක පොරොන්දුවක්වත් අද ඉෂ්ට කළ නැහැ. අනිත් එක මේකේ පුදුමයි කියන්නේ දැන් අපි අවුරුදු 30 ගානක් දේශපාලනය කරනවා. අපිට මේකේ පාවුනේ නැහැ. අප දේශපාලනයට ආසයි. නමුත් මේ රටේ ජනාධිපති වරයා වෙච්ච කෙනාට මේක අවුරුද්දකින් එපා වෙනවා. කැබිනට් එකට කිව්වා මං ආයි තිල්ලන්නේ නැහැ කියලා. ඒකෙන් පෙන්නන්නේ මොකද්ද අසාර්ථකභාවයනේ. දැන් ඉදිරි අවුරුදු තුනේ රට හැදෙන්නේ නැහැ. මේ ආණ්ඩුව බකල් ගලහ යන්නේ අවුරුදු එක අභාරයි දෙකයි කියන එක මම තබුන්නාදලට දේවතාව දෙන්නේ. ජනාධිපතිතුමාට ඕමනා තිබ රට හදන්න. නමුත් එතුමා පාර්ලිමේන්තුවේවත් හිටියේ නැති නිසා එතුමා දන්නේ නැහැ මේ රටේ ප්‍රශ්නවල තියෙන සංකීර්ණභාවය. ආර්ථික ප්‍රශ්න ගැන අවබෝධයක් නැහැ. ජාත්‍යන්තර ප්‍රශ්න ගැන අවබෝධයක් නැහැ. අපි එතුමා දොස් කියන්නේ එතුමා මේ රටේ සංකීර්ණ ප්‍රශ්න ගැන අවබෝධයක් තිබුණ නැහැ. මම කලින් කිව්වා වගේ අපිට හිතුවට වඩා කලින් අපිට කාලයක් එන්න බව ඉතරෝ මට කියන්න පුළුවන්. මේකට දාලා යයි දන්නේ නැද්ද? ඉතරට අමාරුයි. මම නම් හිතන්නේ මේකට දාලා යන්නේක යනවාමයි. අවුරුද්දක් තිබෙනකොට අවුරුද්දක් තිබෙනකොට විශාල ආර්ථික අර්බුදයක් එනවා අපේ රටට. මෙරටට සීනි ආනයනය කිරීම හරහා රටට හා ජනතාවට අගතියක් වී ඇත්නම් ඒට සම්බන්ධ පුද්ගලින් හට නීතිය ක්‍රියාත්මක කරවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අපි දන්න විදියට යම් එක් පුද්ගලෙක් ජනමාධ්‍ය කියන විදියට පහුගිය අවුරුදු 30 ඇතුළත කිසිම කෙනෙක් සීනි නැවක් එකපාර ගෙනල්ලා නැත්තම් මේ පුද්ගලයාට යම් විදියකින් යම් නිලධාරියෙක්ගේ සහයෝගයක් ලැබිලා තියෙනවා නම් සීනි තොගේ ලංකාවට ගේන්න එින් යම් අගතියක් රටට ජනතාවට වෙලා තියෙනවා නම් මේ ගැන පරීක්ෂණයක් කළා ඒ අදාළ කටයුත්තට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දිය යුතුයි. ඒ වගේම ජාතිවාදයේ කුමනම් මොනෑම් පාර්ශවකින් හෝ ඉස්මතු කරන්න උත්සාහ කරගෙන අපේ රටේ මතු පරම්පරාවට නැවත දුක් විඳින්නට පරිසරය අපි නිර්මාණය කරන්නට දායක විය යුතු නැහැ. ඒ නිසා හැමදෙනාම වචන පාවිච්චි කරනකොට පරිස්සම් විය යුතුයි. හැමදෙනාම සිංහල වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා හැම කෙනෙකුටම ජාතික යුතුයකමක් වගකීමක් තියෙනවා. කෙනෙක්ගේ හිත් පෑරන විදියට කතා කරන්න කටයුතු කරන්න ඉදිරිපත් නොවෙන්න. මධ්‍යාහන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.